බ්‍රිතාන්‍ය සන්නද්ධ හමුදාව වසර තුනකින් යුද්ධයට සූදානම් විය යුතු බවත් මේ වන විට රුසියාව ඇතුළු රටවල් හතරකින් තර්ජනයක් එල්ල වී පවතින බවත් බ්‍රිතාන්‍ය සන්නද්ධ හමුදා ප්‍රධානි ජෙනරාල් ශ්‍රීමත් රෝලි වෝකර් පවසනවා. රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් යුක්‍රේනයේ යුද්ධයත් සමග ඉතා භයානක අයකු වනු ඇති බවත් යුක්‍රේනයට එරෙහි යුද්ධය ජයග්‍රහණය කළත් නැතත් යුක්‍රේනයට සහය දක්වන බටහිර රටවලට එරෙහිව පළිගැනීම සඳහා ඔහුට අවශ්‍ය වී ඇති බවත් බ්‍රිතාන්‍ය හමුදා ප්‍රධානියා නාවැකි පළ කර සිටියා. ඔබ සිතනවා වෙන්න පුළුවන් රුසියාව කඩාවැටලින්නවා කියලා. නමුත් ඔවුන්ට පළිගන්න අවශ්‍ය වූ විට ඔවුන් ඉක්මනින්ම නැවත යථා තත්ත්වයට පත්වෙන පිරිසක්. යනුවෙන් බ්‍රිතාන්‍ය හමුදා ප්‍රධානියා කියා සිටියා. චීනයේ තායිවානය ආක්‍රමණය කිරීමට සූදානම් වීම, න්‍යෂ්ටිකව නිපදවීමේ ඉරානයේ අභිප්‍රායමෙන්ම උතුරු කොරියාවෙන් එල්ලවන නවතම තර්ජනයන් ගැනද මෙහිදී බ්‍රිතාන්‍ය හමුදා ප්‍රධානියා කරුණු අවධාරණය කර සිටියා. ඉහත සඳහන් රටවල් හතර මෛකිනිකා සමග සබඳතා ගොඩනගා ගනිමින් ආයුධ හා තාක්ෂණයන් හුමාරු කර ගනිමින් සිටින බවයි බ්‍රිතාන්‍ය සන්නද්ධ හමුදා ප්‍රධානී ජෙනරාල් ශ්‍රීමත් රෝලි වෝකර් අවධාරණය කළේ. 2027-28 යන කාල සීමාව වන විට තත්ත්වය උණුසුම් වනු ඇති බවත් ඊට පෙර යුද හමුදාව ප්‍රතිසංස්කරණයට ලක්කොට ඊට සුදුසු පරිදි හැඩගැසීම සහ මිතුරු රටවල් සමග පවතින සබඳතා වැඩි දියුණු කිරීම අනිවාර්ය බවයි ඔහු පෙන්වා දෙන්නේ. රුසියාව ඉදිරි වසර පහ ඇතුළත නේටෝ සමාජිකත්වයේ දරන රටවල් වලට විශාල තර්ජනයක් වනු ඇති බව ජාත්‍යන්තර විචාරකයන් මීට පෙර අනතුරු අඟවා සිටියා.